මගේ ප්‍රශ්නේ ඔබ වහන්සේගේ අද දේශනාවේ තිබුණා ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනාව කියලා භාවනාව. ඒක මොකද්ද? ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනාව. ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනාව මේක ත්‍රිපිටකයේ තියෙන එකක් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ අපේ ඉන්ද්‍රිය හයක් තියෙනවා. එක අරමුණක ඉන්ද්‍රිය හය එක විදියට පාත් ගන්න අමාරුයි. අපි හරියට භාවනා කරනවා නම් මේ සමත විපස්සනා දෙක අපේ මේ යම් නිමිත්තක් කෙරෙහි එක ඒකාග්‍රතාවයක් පවත්වන්න පුළුවන් ඒක තමයි ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනාව අපිට තරහ කාපු වෙලාවට අපි තරහ අයින් කරලා මෛත්‍රී භාවනා කරනකොට අර මෙත්සිතක් ඇතුව ඒ අපේ ඉන්ද්‍රිය හයම ඒ ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනාව ඒ වගේම අනිච්චං දුක්ඛං විපරිණාමද මරණංසුති වඩනකොට බුද්ධානුසුති වඩනකොට මේ ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනාවක් සිද්ධ වෙනවා මයාරිත මහස එතකොට දැන් මම මේ කාරණාව නිකන් අහන්නේ තායිලන්තයේ වගේ දේශවල මේ සක්මන් කරමින් අර බුද්ධ කියන වචනේ මතරමින් කරන භාවනාව ඒවා මේ ලෞකික භෞතික කසින භාවනාව වචනයක් කිව්වට එතන ඇතුළාන්තයේ අධ්‍යාත්මයේ පිළිසිදු වෙන සමුදේ නිරෝධ වෙන භාවනාවක් නෑ සමුදේ නිරෝධ කරන භාවනාවක් එතන නැත වචනයකුත් කියනවා සමාධි සක්මන් කරනවා අර කසින භාවනාව තේරුණාද ඔය කසින භාවනාව තමයි මේ රේණුකානි හාමුදුරුවෝ ඔය බුරුම රටෙන් ඉගෙනගෙන ඇවිල්ලා මේ සක්මන් මළුවක යනකොට දැන් ඔබට අවස මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියනකොට මේක තේරෙයි මේවා සම්පූර්ණම කසින භාවනා ලෞකික භෞතික නිමිටි අරගෙන භාවනා කරනවා දැන් ඔය සක්මන් මළුවක අඩිය උස්සනවා පද්දනවා ගස්සනවා තියෙනවා කියන එක රේණුකානේ හැමතරගේ පොතේම තියෙනවා. ඒවා කසින ලෞකික නිමිති භාවනා. ඒවා අතුලාන්තයේ පිරිසුදු වෙන ඒවා නෙමෙයි. අර වෙන බලෙන් වෙන නිමිත්තක් පටවලා අර තියෙන නිමිත්තේ යටපත් කරන තදංගම විස්කම්බන භාවනාවක් මිසක සමුච්ඡේද ප්‍රහාණයෙන් පටිපස්සුති ප්‍රහාණයෙන් නිස්සරණ ප්‍රහාණයෙන් ඇතුළාන්තයේ පිරිසිදු වෙන භාවනාවක් නෙමේ ඔය කියන ඒවා එහෙම භාවනා තිබුණා තියෙනවා වේදාගමේ ශිවාගමේ උපනිෂද් ධර්මයේ ඔය තිබිලා තියෙනවා ඒව තමයි විසුද්ධි මාර්ගයේ මතුකලේ ඒව තමයි රේණුකානේ හාමුදුරුවෝ පොත්වලට ලියුවේ සපත්තනේ